අද තියෙන අමාරුම තත්වයක් මං හිතන්නේ අපි මීට ඉස්සෙල් එක කාලෙකවත් ලංකා ඉතිහාසයේ මේකට මෙහෙම එක නවීන ඉතිහාසයට මුණ දීලා තියෙනවා කියලා 1869 කෝපි කර්මාන්තය කඩාවැටීමේ වඩා දරුණු එකක් මොකද එදා බොහෝ දෙනෙක් ජීවත් උනේ ග්‍රාමීය පරිසරයක මේක බලපෑවේ කොළඹ නගරෙට නුවර නගරෙට ගාල්ලේ නගරයට පමණයි. අද මේ තත්ත්වය හැම එක්කෙනාටම බලපානවා. අපි මෙතනින් ගොඩ එන්න තියෙනවා. ඒත් අපි ගොඩ එන්න තියෙන්නේ අපේ උත්සාහයෙන්. අනික් අයට යුතුකමක් නැහැ අපිව ගොඩ ගන්න. අපි මේක අපේ උත්සාහයෙන් ගොඩ එනවා නම් ඊට පස්සේ මීටත් වඩා ඉදිරියට යන්න පුළුවන්. ඒත් දැන් තියෙන ක්‍රමවේදයේ මින් පස්සේ අපිට ගෙනියන්න බැරි වෙනවා. සම්පූර්ණයෙන්ම අලුතෙන් හිතලා ඉදිරියට යන්න තියෙනවා. ගෝලීය වශයෙන් කන්‍ය තෙල් සඳහා තියෙන ඉල්ලුම. රුසියාව ගෑස් දෙන එක නැවැත්වුවේ නිසා, තෙල් දෙන එක නැවැත්වුවේ නිසා යුරෝපෙට දැන් යුරෝපයේ මැද පෙරදිගින් ඔක්කොම මිට දීලා ගන්න. ඊට අමතරව චීනේ, ඉන්දියාව, ජපානේ, දකුණු කොරියාව අන්නේ ඒ රටවලුත් දැන් ඉන්ධන ලබා ගන්නට ඇද්දද දැන් විශාල මහ පොරයක් තියෙන්නේ අපිට ඉන්දියන් අය ඉන්දියන් කණ්ඩායම අපිට අවවාද කරා කිව්වේ even if you have dollars you won't have oil කිව්වා summer travel years of covid වලින් පස්සේ උඟත් තැන් වල ගුවන් ගමන වැඩි වෙලා තියෙනවා නිවාඩු සඳහා කොහොමද ඉන්දියාවටත් තාම ෂුවර් නැහැ කොහොමද හොයාගන්නේ කියලා රුසියන් තෙල්ලුත් මදි වෙලා තියෙනවා ඒ තත්ත්වෙ මැද අපි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි එවලෙම ගන්න බැරි වුණොත් අපිට ඊළඟ සැරේ ගන්න කල් යන. ඉංග්‍රීසියෙන් දී ද සෙලර්ස් මාකට් not a buyers market. So we are dependent on them. ඇත්ත වශයෙන්ම පළවෙනි එක තමයි සංචාරක ව්‍යාපාරේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දෙවනුව ආයෝජකයන් ඇවිල්ලා රටේ අද ආයෝජනය කරන්නේ නැහැ. තුන්වෙනි එක රුපියලේ වටිනාකම වැටුන නිසා අපි තාම වෙළඳ පොලේ නියම වටිනාකමක් දෙන්නේ නැහැ කියලා ඒ අය අතර මතයක් තියෙනවා. ඒ නිසා දැනට උන්ඩියල් ක්‍රමයට තමයි යවන්නේ ක්‍රමානුකූලව ලංකාවට එවන මුදල් ටිකෙන් ටික වැඩි වෙනවා. තාම මදි ඒ කරලා තියෙන එක. ඒකයි අපි එන අවුරුද්දේ තමයි අපි හරියට ක්‍රියා කරොත් රුපියලේ ස්ථාවරභාවය ඇති කරාම ආපහු එන්ට යනවා. මෙතන තියෙන රුපියලේ මිල කියන්නේ මොකද්ද කියලා ඒ මිල ගැන විශාල තමන්ගේ ඩොලර් පරිවර්තනය කරනකොට නියම මිලක් ලැබෙන්නේ නැහැ කියලා තමයි සමහර අය හිතන්නේ. අනික තව කණ්ඩායමක් ඉන්නවා ලංකාවේ තියෙන තත්වය නිසා මුදල් ලංකාවට එවන්නේ නැතුව මේ විදේශ රැකියා කරන අය ඒ මුදල් ඒ රටවල් වල තැන්පත් කරලා තියෙනවා. හේතු ගණනාවක් එනවා මේක. දෙවනුව පිළිපහදුව යවුවා කියලා රටේ සම්පූර්ණ ගොමනාව ලැබෙන්නේ නැහැ. තුනෙන් එකයි. විශේෂයෙන් මෙවලේ තියෙන තෙල් වර්ග, කනිජ තෙල් වර්ග අපි අරගන්න තියෙනවා. අනික පිරිපහදුවෙන් එන තෙල් ටිකෙන් ටික වැඩි වෙන හේතුවන් නිසා නෙමෙයි පිටින් රුසියන් තෙල් ගෙනාම මේ මැද පිර දෙකට ඒගොල්ල පිරිපහදුවෙන් යවුවෙන් පස්සේ එතකොට රුසියන් තෙල් නෙමෙයි ඒක UAE තෙල්, අබු ඩාබි තෙල් නැත්නම් වෙන මොකක් හරි නමක් දාලා එන්නේ. ඒකත් තියෙනවා. අපි දැන් අපේ ප්‍රධාන එක මේ රටේ ජනතාවට තෙල් ලබලා දෙන්න. පිරිපහදුවෙන් එනවද නැද්ද කියලා නෙමෙයි ඉස්සෙල්ලා මෙතන දෙන්නේ. අපි බලන්නේ පිරිපහදුව ක්‍රියාත්මක කරන්න. මොකද පිරිපහදුව ක්‍රියාත්මක කළා වහලා ක්‍රියාත්මක කළා වහන එකේ එතුමා කියවට අවාසියක් තියෙනවා. ඒ වගේම අපිට අමතරව තෙල් ගෙනත් දෙන්න පුළුවන් නම් වෙන ඕනෑම සමාගමකට අපි දැන් ඉඩ දීලා තියෙනවා. අනික් සමාගම ඒකාධිකාරිය වෙනස් කරලා අපි ඉඩ දීලා තියෙනවා ඕනෑම සමාගමකට තෙල් ගේන්න ලංකාව.